දැංගෝග මේ සමාධිමත් හිතෙන් ඉන්න වෙලාවේ මෙතෙන්ට බොහෝම ශක්තිමත් හැඩි දැඩි පුරුෂයෙක් කෙනවා. එයා සත්‍යවාදී මහත්තේ කවදාක්වත් එයා බොරුවක් නම් කියන්නේ. එයා වචනයක් කිව්වොත් ජීවිත පරිත්‍යාගයෙන් ඒ වචන ඉටු කරන කෙනෙක්. කවදාක්වත් එයා බොරුවක් කියන්නේ. මේ සත්‍යවාදී මහත්තයා තියුණු වේවැලක් අරගෙන මේ වේදිකාවට එනවා. වේදිකාවට ඇවිල්ලා මේ සත්‍යවාදී මහත්තයා ඔබට කියනවා, මම දවසට ඔබට මේ වේවැලෙන් වේවැල් පාරවල් 300ක් ගහනවා. දවසට වේවැල් පාරවල් 300ක්. දවසට වේවැල් පාරවල් 300 ගානේ මම අවුරුදු 300ක් ඔබට මේ වේවැලෙන් ගහනවා. ඒ කියන්නේ දවස් 365 ඒවා 300ක්. අවුරුදු 300ක් මම ඔබට මේ වේවැලෙන් ගහලා 300 වෙනි අවුරුද්ද ගෙවුන වෙලාවේ මම ඔබට උතුම් සෝවාන් ඵලය ලබා දෙනවා කියලා. ඒ කියන්නේ දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් මම ඔබට මේ වේවැලෙන් ගහනවා. 300 වෙනි අවුරුද්ද ගෙවුන වෙලාවේ මම ඔබට උතුම් සෝවාන් ඵලය දෙනවා. මේ මාත්‍යා බොරු කියන්නේ නැන්නේ සත්‍යවාදී කෙනෙක්. දැන් මේ වේදිකාව මතට ඇවිල්ලා ඒ මහත්තයා එහෙම කිව්වොත් ඔබේ පිළිතුර මොකද්ද? ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. මේ සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්ත වෙලාවේ ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න, ඔබ ඒ දුක විඳලා උතුම් සෝවාන් ඵලය ගන්නවාද? උත්තරේ කියන්න එපා, මම දන්නවා උත්තරේ මොකද්ද කියලා. ඔබ කවදාකවත් කැමති වෙන්නේ නැහැ ඒ දුක විඳලා සෝවාන් ඵලය ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් සත්‍යවාදී පුද්ගලෙක් තියුණු වේවැලක් අරගෙන ඔබ ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශයක් කළොත්, දවසට වේවැල් පාරවල් 300 ගානේ මං අවුරුදු 300ක් ඔබට මේ වේවැලෙන් ගහනවා, 300 වෙනි අවුරුද්දේදී මං ඔබට උතුම් සෝවාන් ඵලය දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනේ සාදු සාදු, ලාභයක්මයි ලාභයක්මයි ඒ දුක විඳලා සෝවාන් ඵලය ගන්න කියලා. පින්වතුනි, අපි ඉන්නේ කොතනද? සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුකත් එක්ක අපි ඉන්නේ කොතනද? බුදුරජාණන් වහන්සේ අපිට පුන පුනා කියද්දී ඒ දුක විඳලා සෝවාන් ඵලය ගන්න ලාභයක්මයි ලාභයක්මයි කියලා අපි ඒ ගැන හිතන්නත් කැමති නෑ. ඒ දුක ගැන හිතන්නත් කැමති නෑ. ඇයි? අපිට තාම පූර්වේ නිවාසානුස්සති ඥානය නැහැ. අපිට චුතූපපාත ඥානය නැහැ. ඒ කියන්නේ සත්වයන් මැරිලා නැවත ඉපදෙන්නේ කොහෙද කියලා දකින්න ඥානයක් අපිට නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට ඒ ඥානයන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඥානයන් තුලින් දකිනවා සත්වයා මැරිලා උපදින්නේ කොහෙද කියලා. මම භික්ෂුවක්, මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, මම සිල්පද දුර්වල කරගෙන මරණාසන්න මොහොතේ, අපවත් වෙන මොහොතේ මේ පිදුරු සිල්පද උපාදානය වෙලා මම ගැටෙන හිතෙන් අපවත් වුණොත් මං දෙවියෙක් වෙයිද? මිනිසෙක් වෙයිද? නෑ පින්වතුනි, මම සතරපායට වැටෙන්නේ. හොඳයි. මම දැන් සිල්පද දුර්වල කරගෙන මැරි අපවත් වෙලා හිතන්න බල්ලෙක් වුණා කියලා. දැන් පටිච්ච සමුප්පන්නේ මං බල්ලෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔය සෑම තිරිසන් සතෙක්ම එකම කුලේ ආත්ම භාව 500ක් ඉපදෙනවා කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ සංසාර බය විග්‍රහ වෙන හැටි. දැන් මං බල්ලෙක්, මං අපවත් වෙලා බල්ලෙක් වෙලා ඉපදිලා අපටිච්ච සම්පන්නව. මම ඔය බලු කුලේ ආත්ම භාව 500ක්. හොඳේ, ආත්ම භාව 500ක්. මේ බලු කුලේ ආත්ම භාව 500ක් ඉපදෙද්දී පින්වතුනි, මම කරගන්නා වූ අකුසල් මොන කන්දක්ද? මම කොච්චර ගුටි කන්න ඕනේද, ගල් පාරවල් කන්න ඕනේද, කෝඩු පාරවල් කන්න ඕනේද, අගුපිල්ලොල නිදා ගන්න ඕනේද,
මහපාරවල්වල බස්සලට වාහනවලට යට වෙලා අමු අමුවේ මැරෙන්න ඕනේද? ලෙඩ හැදිලා මැරෙන්න ඕනේද? පිමතුනේ ආත්ම භාව 500ක දුක හිතන්න. දැන් මේ පටිච්ච සම්පන්නව මං අපවත් වෙලා මං බල්ලේ මේ ආත්ම භාව 500ේ පිමතුනේ මම කියනවා මම ඒ බල්ලෙක්ගේ ආත්ම භාව 500 තුල විඳින දුකට වඩා පහස දුකක් වේවැල් පාරවල් 300ේ දුක බොහොමද හිතන්න. බල්ලෙක් වෙලා ආත්ම භාව 500ක් තුල විඳින දුකට වඩා පහසුයි අර වේවැල් පාරවල් 300ේ දුක. නමුත් මං බල්ලෙක් වෙලා අවුරුදු 500 ආත්ම භාව 500ක් ඉපදුනා. එතනින් මං දෙවියෙක් වෙයිද? මිනිසෙක් වෙයිද? මේ බලු කුලේ මං කරගත්තු අකුසල් නිසා මං නැවතත් තිරිසන් කුලයකට එතනත් ආත්ම භාව 500ක් එතනිනුත් ආයිමත් තිරිසන් කුලයකට ඔතනින් නිරේත වැටුණොත් නිරයන් 132ක් තින් වතුනි. කෙසේනම් මේ දුක අපි කියන්නේද? කෙසේනම් දකින්නේද? බුදුරජාණන් වහන්සේ චතුූපපාද ඥාණයෙන් දැකලයින් එහෙම කියන්නේ. එනිසා මම නම් භික්ෂුවක් හැටියට දන්නවා මම අපවත් වෙලා තිරිසන් කුලයකට වැටුණොත් පළවෙනි ආත්ම භාව 500ෙදිම මම වේවැල් පාරවල් 300ේ දුකට වඩා දුකක් විඳිනවා කියලා. එනිසා ඔබ තෝරගන්න ඕනේ කොතනද? ඔබ තෝරගන්න ඕනේ කොතනද කියලා බලන්න. දැන් ඔබ බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම දරුවන් නුදෙසා මහා සාගරයේ ජලයට වඩා කඳුළු හෙල්ල තිනවා කියලා. කිසිම දරුවෙක් ඕක පිළිගන්නේ නැහැ. විශ්වවිද්‍යාල දරුවෝ ඉන්නවා නම් මන් දන්නවා පිළිගන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ දකින්නේ එලි පිටින්. මහා සාගරය කියන්නේ මේ මහ පොළවෙන් හතරෙන් තුනක්. හතරෙන් තුනක වතුර තරම් වතුරක් මොන කෙසේද අම්මා තාත්තා විඳ කියන්නේ? දැන් හෙළුවා කියන්නේ මේක බොරුවක් කියලායි කියන්නේ. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දේශනා කළා උත්තරීතර ධර්ම. මේක එක වචනයක බොරුවක් නැහැ. මේක දැකලායි දේශනා කරන්නේ. පින්වතුනි ඔබ හිතන්නේ තාත් අම්මා කෙනෙක් ඉන්නවා, දරුවෝ හතර දෙනෙක් පස් දෙනෙක් ඉන්නවා. මේ අම්මා තාත්තගේ වැඩේ මොකක්ද? දරුවන් නුදෙසාම කැප වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය, දරුවන්ගේ නිරෝගීභාවය, දරුවන්ගේ අනාගතය දරුවෝ උදෙසාමයි මුළු ජීවිතේම. හම්බු කරනවා, ගෙදර එනවා, දරුවෝ ගැන හිතනවා. දරුවන්ගෙන් තොර ලෝකයක් නැහැ. පන්සලකට ගියේ නැහැ, දානයක් දුන්නේ නැහැ, පිනක් කළේ නැහැ, සද්ධර්මයක් ශ්‍රවණය කළේ නැහැ, කරන්න වෙලාවක් නැහැ. දරුවන්ගේ ඉස්කෝලේ, දරුවන්ගේ ටියුෂන්, දරුවන්ගේ ලෙඩ රෝග, දරුවන්ගේ අනාගතය දරුවෝ ගැනම හිතිතා ජීවත් වුණා. දරුවෝ ලොකු වුණා, මුණුපුරොත් ආව, දැන් මුණුපුරොත් හිත හිතා ජීවත් වෙනවා. ඉන්තර ලෝකයක් නැහැ. මේ අම්මා මැරෙනවා. මැරෙන වෙලාවේ උපාදානෙ උනේ මොකද්ද? දරුවෝ ප්‍රේතියක් වෙලා ඉපදෙනවා. පින්තුනි උපාදාන පච්චය ආවෝ. දැන් පින්කලාද? පින්කලෙත් නැහැ. පින්කලේ නැති වුණාම පරදත්ව රූප ජීවී ප්‍රේත තැනටවත් එන්න බෑ. අන්තිමට ඉපදෙන්නේ ගෙදරමයි. ඇඳුම් නැහැ, නිර්වස්ත්‍රව ඉපදෙන්නේ. ඇයි? පින්වතුනි ඇඳුම් දන් දුන්නේ නැහැ, ආහාර නැහැ, කුසගින්නේ ඉන්නේ. ඇයි දානයක් පූජා කළේ නැහැ? ලස්සන මිදුමක් තිබ්බත් මේ අම්මා මැරිලා ඉපදුනේ වසකිලි වලේ. ඇයි? ප්‍රණීත විසුසුරු දේවල් පූජා කළේ නැහැ. ප්‍රණීත විසුසුරු දෙයක් කාටවත් දුන්නේ නැහැ. ඉනිසා ඉඩම තිබ්බත් ඉපදුනේ වසකිලි වලේ. පින්වතුනි දැන් ඔබ හිතන්න ඒ අම්මායේ දුකටපත් උනේ කවුරුන් නිසාද? දරුවන් නිසා. හොඳට තේරුම් ගන්න. දරුවන් නිසා ඒ අම්මායේ දුකටපත් උනේ. මේ പ്രേත ජීවිතේ සමහර විට කල්ප ගානක් වෙන්න පුළුවන්. එතකොට ඒ අම්මායේ කඳුළු හෙලන්නේ දුක් විඳින්නේ කවුරු නිසාද? දරුවන් නිසා. එතනින් ඒ අම්මා ගැලවෙනවද? එතනින් ආයිමත් තිරිසන් ලෝකවලට නිර්යාන්ත. පින්වතුනි ඔය ධර්මතාවය අපි දකිද්දි මම හිතනවා මේ දරුවන් උදෙසා ඔබත් මමත් හෙළූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියන උපමාව කොයිසම් සත්‍යයක්ද? නමුත් අපි ඒක නෙමේ දකින්නේ. අපි දකින්නේ මේ ජීවිතේ අපි දරුවන් උදෙසා වැඩිම වුණොත් කඳුළු බාල්දියක් හෙලන්නේ නැති. එහෙමනම් කොහොමද මහා සාගරයේ ජලය තරම් කඳුළු හෙළුවා වෙන්නේ?
පිමතුනේ අපේ මෝහ බරිත දැක්ම බුදුරජාණන් වහන්සේලා දකින්න ලෝකය විවෘත කරලා ලෝකය විනිවිද ලෝකය සම්මා ඥානයන්ගින් දකින්නේ. ඒ දකිද්දී උන්වහන්සේලා දකිනවා අනේ දරුවන් නිසා අපි සතර අපායට වැටුණොත් ඒ දුක අපි දරුව නිසායි විඳින්නේ. සතර අපායෙන් සතර අපායට යද්දී කල්ප ගණන් දුක් විඳින්දී ඒවයෙත් අපි දරුවන් ලබනවා, ඒ දුකත් අපිට පෙරලා ඉපදු වෙනවා. එහෙමනම් පින්වතුනි ඔබ මම දරුවන් නුදෙසා මහා සාගරයේ ජලයට වඩා කඳුළු වෙලා තියෙනවා. එහෙනම් බලන්න අර වේවැල් පාරවල් 300 උපමාව කොච්චර සාධාරණද. ඔබ අදිෂ්ඨානයකට එන්න සාදු සාදු අනේ ලාභයක්මයි. කෙනෙක් මට කිව්වොත් දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් මං ගහනවා ඔබට සෝවාන් ඵලය එදාට දෙනවා කියලා ගන්න. සැකයක් එන්න එපා, විචිකිච්ඡාවකට එන්න එපා, ගන්න ඒ දුක ගන්න. දුක විඳලා ඒ සෝවාන් ඵලය ගන්න. මොකද නිකං හෝ අපි සතර අපායකට වැටුණොත් පින්වතුනි අපි පළවෙනි තිරිසන් නාත්ත භාව 500දී ඊට වඩා දුකක් අපි විඳිනවා. ඒ වගේම අනාගතයේ එන්නේ දීර්ඝ අබුද්ධෝත්පාද කාල අවුරුදු 80,000ක් ආයුෂ දින කාලේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. තව අවුරුදු 150,000ක් යන්නත් පුළුවන්. ඒසා දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක්. ඒ නිසා අපේ දුක අපිට කියන්න බෑ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ උතුම් ධර්මයේ සත්‍යාතයි. මේ ධර්මයේ සරලව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ධර්මයේ සම්දිට්ඨිකයි. මේ මොහොතේ මේ ජීවිතේ දකින්න පුළුවන්. මේ ධර්මයේ එහිපස්සිකයි, විවෘතයි. මේ ධර්මයේ ඕපනයිකයි. තමා තුලින් තමා මතු කරගන්නේ. මේ ධර්මයේ පච්චත්තම් වේති ධම්මෝ. ඔබ දුප්පත් පොහොසත්ද කියලා අදහල නැහැ. පිරිමිද කාන්තාවද කියලා අදහල නැහැ. උගත්ද නූගත්ද කියලා අදහල නැහැ. ඔබ තෙරුවන්ට සද්ධාව නම් මේ ධර්මයේ ඔබට උරුමයි. ඒ නිසා මේ ධහම උරුම කරගන්න. මේ සක්කාත ධහම උරුම කරගන්න. ඔබ හෙට උදේ ඉඳන් වේවැල් පාරවල් 300ක් කන කෙනෙක් බවට පත් වෙන්න. පින්වතුනි ධර්මයේ සක්කාතයි, ධර්මයේ සරණයි, බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් මේ ගැඹුරු ධහම සක්කාත ධහමක් කරලා අපිට දීලා තියෙනවා. නිසා මේ ධහමේ සක්කාත භාවය මතු කරගන්න. හෙට උදේ ඉඳන් ඔබ ලෑස්ති වෙන්න දවසට වේවැල් පාරවල් 300ක් කන කෙනෙක් බවට පත් වෙන්න. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට දැන් පැය 3හමාරක් 4ක් මෙතන වාඩි වෙලා ඉන්නවා. පින්වතුනි ඔබ දන්නවද මම වේවැල් පාරවල් කීයක් ඈවද කියලා? එකම ලෝභ සිතකටවත් මම එන්න දුන්නේ නැහැ. ලෝභ සිත චිත්තානුපස්සනාවෙන් අයින් කළා. එක වේවැල් පාරවයි. එකම දේශ සිතකටවත් එන්න දුන්නේ නැහැ. ඒ දේශ සිත මං චිත්තානුපස්සනාවෙන් අයින් කළා. තව වේවැල් පාරයි. එකම රාග සිතකටවත් එන්න දුන්නේ නැහැ. ඒ රාග සිත චිත්තානුපස්සනාවෙන් අයින් කළා. තව වේවැල් පාරයි. එකම මෝහ සිතකටවත් එන්න දුන්නේ නැහැ. ඒ සිත චිත්තානුපස්සනාවෙන් අයින් කළා. තව වේවැල් පාරවයි. පින්වතුනි මෙතන වාඩි වෙලා මට ලෝභ සිත් 3000ක් ඇති කරගන්න තිබ්බද? මෙතන ඉන්න අයගේ මූණ බලලා කොයිසහා ලෝභ සිත් ඉඩ දුන්නේ නැහැ. ඉඩ දුන්නේ නැහැ. මෙතන වාඩි වෙලා මම වේවැල් පාරවල් 100 ගානක් නෙමේ 500 ගානක් කෑවා. එකම වේවැල් පාරක්වත් මගහැරියේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. හෙට උදේ ඉඳන් දවසට වේවැල් පාරවල් 300ක් කන කෙනෙක් වෙන්න. කොහොමද? හෙට උදේ ඉඳන් එකම ලෝභ සිතකටවත් ඉඳ දෙන්න එපා. ලෝභ සිතක් ඇති වුණත් චිත්තානුපස්සනාවෙන් ඒ හිත අයින් කරන්න. එක වේවැල් පාරයි. එකම කේන්ති සිතකටවත් එන්න දෙන්න එපා. කේන්ති සිත චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. තව වේවැල් පාරයි. එකම රාග සිතකටවත් එන්න දෙන්න එපා. ඒ රාග සිත චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. තව වේවැල් පාරයි. එකම මෝහ සිතකටවත් එන්න දෙන්න එපා. ඒ මෝහ සිත චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. තව වේවැල් පාරයි. තිඟතුනි ඊයේ දවසේ සිහිපත් කරන්න. කී පාරක් ඔබ කේන්ති ගත්තද? කී පාරක් ඔබ ලෝභ සිත් ඇති කරගත්තද? කී පාරක් ඔබ රාග සිත් මෝහ සිත් ඇති කරගත්තද? පින්වතුනි ඊයේ ඇති කරගත්තේ හැම හිතක්ම ඔබ චිත්තානුපස්සනාවෙන් අයින් කළා නම් ඊයේ දවසේ ඔබ වේවැල් පාරවල් 300ට වඩා කාලා. නමුත් ඊයේ දවසේ ඔබ වේවැල් පාරවල් 300ම
මගහැරිය පින්නතුනි මගහැරියා. ඒ නිසා හෙට ඉඳන් දක්ෂ වෙන්න ඔබට චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න බැරි නම් අවම වශයෙන් කේති සිත ඉදිරියේ මෛත්‍රී සිතක් ගන්න, ලෝභ සිත ඉදිරියේ අලෝභ සිතක් ගන්න, රාග සිත ඉදිරියේ විරාගී සිතක් ගන්න, මෝහ සිත ඉදිරියේ අමෝහ සිතක් ගන්න. එයත් මේ වැල්පාරක් කෑව වෙනවා ඔබ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ වියරු පංච උපාදානස්කන්ධ ලෝකය තුල ඔබ දක්ෂණං, ඔබ දක්ෂණං. ඔබට කෙරුවන් කරේ සද්ධාව හොඳින් තියෙනවා නම් ඔබ හෙට ඉඳන් සූදානම් වෙන්න දවසට වේවල් පාරවල් 300ක් කන කෙනෙක් වෙන්න. නමුත් ඔබ හෙට ඉඳන් සූදානම් වෙන්නේ ලෝභ සිත ඉඩ දෙන්න නම්, දේශ සිත ඉඩ දෙන්න නම්, රාග සිත ඉඩ දෙන්න නම්, මෝහ සිත ඉඩ දෙන්න නම්, ඉන් අදහස් වෙන්නේ ඔබ සෑම වේවල් පාරක්ම මඟ හරින අදක්ෂයෙක් බවට පත් වුණා කියලා. ඒ නිසා හෙට ඉඳන් සූදානම් වෙන්න උදේ ඉඳන් සකස් වෙන සෑම ලෝභ දේශ මෝහ රාග සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් අයින් කරලා දවසට වේවැල් පාරවල් 300ක් කන කෙනෙක් වෙන්න. ඔබ හෙට ඉඳන් සූදානම් නම් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ උතුම් ධර්ම විනයයි, ධර්ම විනය නැමැති ජීවමාන ශාස්ත්‍රඥ වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ බලාගෙන ඉන්නවා, උන්වහන්සේ අහගෙන ඉන්නවා, උන්වහන්සේගේ රැකවරණයේ ආශිර්වාදයේ තියෙනවා. එනිසා ඔබ මේ සුන්දර රාත්‍රියේ මං හෙට ඉඳන් වේගල් පාරවල් 300ක් කනවා කියන අදිෂ්ඨානෙට ආවොත් ජීවමාන ශාස්ත්‍රඥ වහන්සේ ඔබලාට ආශිර්වාද කරනවා, ආශිර්වාද කරනවා. එනිසා ඔබේ අදිෂ්ඨානෙට එන්න. බුදුරජාණන් වහන්සේගේ සිවුරු කන අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ තබන පියවරට පසු පියවර තබමින් බුදුරජාණන් වහන්සේ පසුපස යන පින්වතුනි සැබෑ ශ්‍රාවකේ සැබෑ දායකේ බවට පත් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ ඔය කියන තැනට එන්න. ඔබ දක්ෂණ හෙට ඉඳන් වේවැල් පාරවල් 300ක් කන කෙනෙක් වෙන්න ජීවමාන ධර්ම විනය නැති ශාස්තුන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. මේ ජීවිතේ ඇස් දෙක පියවෙන අවසාන චිත්තේදී හෝ ඔබ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවා කියලා සාදු කියනවා.